මෙම අවස්ථාවට සම්බන්ධ වන කොළුණාව ප්‍රදේශවාසී තමුන්නාන්සේලාගෙන් අවසරයි. අපි පසුගියදා අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලිවම මේ රටේ ආරක්ෂාව තහවුරු කරන හැටි, ඒ වගේම මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල අපි සඳහන් කරලා තිබෙනවා. අපි පසුගිය අවුරුදු 4 පමණ කාලය තුල මේ රටේ බුද්ධිමතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කරලා අපි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කළේ. ඒ පොරොන්දු ගොඩක් නෙවෙයි, ඒ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩසටහනක්. මෙහි විශේෂයෙන්ම අපේ රටේ ජාතික ආරක්ෂාව අපි තහවුරු කරන්නට කරන ආකාරය අපි පැහැදිලි කරලා තිබෙනවා. අපි එදා මේ රටේ ත්‍රස්තවාදය අවසන් කළා. සාමයේ ආරක්ෂාව ස්ථාවරත්වය ඇති කරාට පස්සේ නැවතත් එවැනි දෙයක් ඇති නොවන්නට පැහැදිලි වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, ඒ වගේම බුද්ධි අංශ, මේවා යොදලා නැවතත් මේ ත්‍රස්තවාදයක් පැන නොනගින අයුරු. එදා ඒක නිසා තමයි අපේ කාලය තුලදී කිසිම සිද්ධියක් ඇති නොවුනේ. ඒ වගේම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්නට අපි ක්‍රියා කළා. නමුත් මේ රජය ජාතික ආරක්ෂාව, තමුන්නාන්සේලාගේ ආරක්ෂාව පිළිබඳව කිසිම අවබෝධයක්, ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. ඒ රණවිරුවන් එදා ඒ නිදහස ගෙනාපු රණවිරුවන්ව සමච්චලයටපත් කරා. ඒ අයගේ අභිමානේ මානසිකත්වය බිඳලා දැම්මා. බුද්ධි අංශවල සමාජිකයන් අභූත චෝදනා නගලා හිරගෙවල් වලට යවුවා. මේ හේතුව නිසා නැවතත් මේ රටේ බෝම්බ පුපුරන්නට පටන් ගත්තා. අපේ රජයක් යටතේ නැවතත් මේ ආරක්ෂක වැඩපිළිවෙල යොදලා ඒ ආරක්ෂක අංශවල සමාජිකයන්ගේ මානසිකත්වය නැවතත් ඉහළට ගෙනල්ලා ඔවුන්ට මව්බිම වෙනු බය නැතුව තීරණ ගන්නට හැකිවන ආකාරයට උන් ආරක්ෂා කරන නීති සකස් කළා. අපි තමුන්නාන්සේලාගේ ආරක්ෂාව තහවුරු කරනවායි කියන එක අපි සාහතික වෙනවා. ඒ වගේම මේ රටේ ස්වෛරීත්වයේ ජාතික ආරක්ෂාව අපි තහවුරු කරනවායි කියන එක අපි සාහතික වෙනවා. ඒ වගේම කඩා වැටිලා තිබෙන ආර්ථිකය එදා අපි මේ රටේ ආරක්ෂාව තහවුරු කළා. ස්ථාවරත්වය ගෙනාවට පස්සේ විශාල සංවර්ධනයක් අපි ආරම්භ කළා. අධිවේගී මාර්ග, කාපට් මාර්ග, ගුවන් තොට පොළවල්, වරායවල්, දුම්රිය මාර්ග, වගේම නගර සංවර්ධනය. කොළඹ නගරය සහ තදාසන්න නගර අපි ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු වන නගර බවට පත් කළා. අඩු ආදායම් ඒ පරිසරයක ජීවත් වුණු ඒ අයට අපි තට්ටු නිවාස ලබා දෙන ව්‍යාපෘතියක් ආරම්භ කළා. වැඩ කරගෙන ගියා. මේ සංවර්ධනය මේ රජය ආවට පස්සේ එදා අපි ආරම්භ කරපු ව්‍යාපාර, තවදුරටත් තිබුණු අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, ඒ වරාය නව නගරය, මේවා සම්පූර්ණයෙන්ම නතර කරා. මෙන්න මේ හේතුව නිසා ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තා. ඒ ව්‍යාපෘති හා සම්බන්ධ කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් එයාගේ ව්‍යාපාර කඩා වැටුණා. ඒ ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා රැකියාවන් කරපු 104ක පමණ රැකියාවන් අහිමි වුණා. මෙන්න මේ හින්දා තමයි ආර්ථිකය කඩා වැටුණේ. ඒ පැහැදිලි දැක්මක් එයාට තිබුණේ නැහැ. ඒ වගේම කෘෂිකර්මාන්තය, වැවිලි කර්මාන්තය, අදූරදර්ශී වැඩ නිසා මේ සියල්ලම කඩා වැටුණා. අද අපි විවිධ පළාත්වලට යනකොට අපි දකිනවා වැවිලි කර්මාන්තය හරහා ජීවත් වුණු තේ කර්මාන්තය, කම්කරුවගේ ඉඳලා
සුළු සාමාධ්‍යම ප්‍රමාණය තේවතු හිමියන්ගේ ඉඳලා සියලු දෙනා කඩා වැටලා. ගම්මිරිස් වවන්න. මේ මෙවැනි වැවිලි කර්මාන්තේ සම්පූර්ණයෙන්ම කඩා වැටලා. අපි මේ වැවිලි කර්මාන්තේ සහ කෘෂි කර්මාන්තය ඉදිරියට ගෙනල්ලා ආර්ථිකය ඉදිරියට ගෙනියන්න පැහැදිලි සැලසුම් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම තමුන්නාන්සල දන්නව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ගිවා ගන්නට බැරි තරම් විවිධ බදු පටවලාට අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. ඒ තරුණ තරුණියන් අතරමං වෙන්නේ නැතුව විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ගන්නට හැකි ඒ ආයෝජනය අපි කරනවා. ඒ වගේම දීර්ඝ කාලීන ප්‍රාථමික අංශයේ ඉඳලා ඉහළට සෑම ශිෂ්‍යයෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමට හොඳ පාසල් ඇති කරන්නට අර විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ලබා දෙන්නට ගුණාත්මක අධ්‍යාපනයක් මේ කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් අපි ඉදිරියට ක්‍රියාත්මක කරනවා. නගර සංවර්ධන ඉතාමත්ම වැදගත්. අපි කොළඹ නගරය, කෝට්ටෙ නගරය, දෙහිවල නගරය එදා කොළඹ සංවර්ධන ව්‍යාපෘති යටතේ ක්‍රියාත්මක කරා. අඩු ආදායම් ඒ අයට තට්ටු නිවාස හදනකොට එදා සමහර අය බොරු ප්‍රචාර ගෙනිච්චා. මේ ගෙවල් කඩලා ඒ අයව අවිස්සාවේල්ලට පිටට ගෙනියන්න හදනවා කියලා. නමුත් ඒ අය දැන් දන්නවා ඇත්ත තත්ත්වේ. ඒ තට්ටු නිවාස ඒ දවස්වල මිලියන 3ක් පමණ වටින ඒකක ඒ අයට ලැබුණේ. කොම්පඤ්ඤ වීදියේ ඉතාමත්ම ජීවත් වෙන්නට නුසුදුසු පරිසරයක ජීවත් වුණු අයට අපි තට්ටු නිවාස යෝජනා ක්‍රමයක් ගෙනාවා. අපි ආරම්භ කරන්නට ඉස්සෙල්ලා විශාල බලපෑම ඇවා නඩු දැම්මා. ඒක පහු කරා. නමුත් අද ඒ අයට විශාල වටිනාකමකින් යුක්ත තට්ටු නිවාස ලැබිලා තිනවා. අපි එදා ආරම්භ කරා, අපිට එදා කරදර කරා, එදා නඩු දැම්මා මේ රාජ්‍යයේ දැනට ඉන්න ඇමතිවරු. නමුත් අද ඒක සාර්ථක වුණාට පස්සේ ඒ අය ඒව ගිහිලා බෙදලා දුන්නා. ඒ වගේමයි මේ කොළොන්නාව ප්‍රදේශයේ අපි ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරා. මුත් ඒ අය ඒවා සමහර ඒවා විකුණා. එදා අපේ ඒ නාගරික සංවර්ධන යටතේ සැලසුම් කළා තිබුණා කොළඹ නගරය ආශ්‍රිතව. එහෙනම් තමයි මේ නිවාස ව්‍යාපෘති ආරම්භ කරේ. විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ ඒ ගංවතුර ප්‍රශ්නය වෙනුවෙන් ක්‍රියා කරන්නට අපි මේ නගර සංවර්ධන අධිකාරිය පහත් බිම් සංවර්ධන අධිකාරියේ යටතේ ව්‍යාපෘතියක් සකස් කරගෙන ගියා. විශේෂයෙන්ම මේ ප්‍රදේශවල ජීවත් වෙන තමුන්නාන්සේලාට ජීවත් වෙන සුදුසු පරිසරයක් සහිත නගරයක් අපි තමුන්නාන්සේලාට හදලා දෙනවයි කියන එක මේ අවස්ථාවේදී පොරොන්දු වෙනවා. එදා කොළඹ නගරය තිබුණේ ඒ වගේ. කොළඹ නගරේ අපි ජනතා හිතවාදී නගරයක් බවට පත් කළා. ජනතාව ඒ ජීවත් වෙන ජනතාවට ඒ ඇවිදින මංමාවත් වගේම අර කොන්ක්‍රීට් වලින් පිරිච්ච ඒ ප්‍රදේශයේ ගස් හිටවල හරිත නගරයක් බවට පත් කරන්නට ක්‍රියා කරා. පාරවල් හැදුවා. ඒ පේමන්ට් හැදුවා. විශාල කොටසක් අපි ඒ වගේම විශේෂයෙන්ම නගර බදව තියෙන තදබද ඉවත් කරන්නට දන්නවා විශාල පැය 3ක් පමණ 3ක් 4ක් පමණ ජනතාවගේ වැදගත් කාලය තදබදේ නිසා නැති වෙනවා පාරට. අපි එදා යෝජනා කරා පාක් ඇන් රයිඩ් අපි පටන් ගන්න හැදුවා මොරටුවේ ඉඳලා මේ කොළඹ නගරයට. නමුත් ඒක අපිට එදා අවසන් කරගන්නට බැරි වුණා. මේ පොදු
ප්‍රවාහන සේවය දියුණු කරලා ඒ කොළඹට එන ජනගහනයට පාවිච්චි කරන්නට අපිට ඒ ඒ පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමෙන් තමයි පුළුවන් වෙන්නේ මේ තදබදය ඉවත් කරගන්නට. ඉතාමත්ම වැදගත් මුන්නාන්සලා දන්නවාද පාරවල් වල තියෙන තත්ත්වය නිසා. එනි ඒ වගේම ඒ වාහනවලට නැවතුම් පොළවල් නවත්තන ස්ථාන එහෙම නැත්නම් ඒ අය නවත්තන්නේ පාරේ. එතකොට ඒ පාර තවත් අවහිර වෙනවා. ඒ හරියාකාරයෙන් නැවතුම් පොළවල් හදන්නට ඕනේ. මේ නගර සැලසුම් ඉතාමත්ම වැදගත්. අපි අර කොළඹ නගරයේ කර විදියට මේ කොළොන්නාව නගරයත් ඉදිරියේදී අපි සංවර්ධනය කරන්නට යෙද කරනවා. ඒ වගේම රැකියා ප්‍රශ්න විරැකියාව අද තරුණ තරුණියන් විශාල අසහනයකට පත් වෙලා තියෙන විරැකියාව නිසා. මේ ආර්ථිකය දියුණු වෙනකොට අපිට අලුතින් රැකියාවන් උත්පාදනය කරන්නට පුළුවන්. ඒකම මේ තරුණ තරුණියන්ට නිපුණත්වයක් ලබා දෙන්නට ඕන මේ ආර්ථිකය හා ඍජුවම සම්බන්ධ වෙන්නට. ඒ සඳහා තමයි අපි අධ්‍යාපන වෙනුවෙන් විශාල මුදලක් ආයෝජනය කරන්නට යෝජනා කරලා තිබෙන්නේ. මේ රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව වේවා, ආර්ථිකයේ සංවර්ධනය වේවා, මේ සෑම එකකටම පැහැදිලි විසඳුම් අපේ ප්‍රතිපත්ති මාලාව තුළ ඉදිරිපත් කරලා තිබෙනවා. අපි අභියෝග බාරගෙන ඒ අභියෝග ජයගත්ත අය එදා 2005 මහින්ද ජනාධිපතිතුමා බලයට එනකොට විශාල අභියෝග තිබුණි. අපි ඒ අභියෝග සියල්ලක්ම ජයගත්. මට දීපු වගකීම් මම 100%ක්ම ඉටු කළා. ඉදිරියේදී තමුන්නාන්සලා මට ලබා දෙන වගකීම මේ ආයුරු මිටි කරනවයි කියන එක මම සවස්ථාවේදී සාතික වෙයි. තමුන්නාන්සලා මා කෙරෙහි විශ්වාසය තියන්න. තමුන්නාන්සලාගේ යුතුකම තමුන්නාන්සලා ඉටු කරන්න. මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, ඒ වගේම අභිමානවත් දේශයක් තමුන්නාන්සලාට ලබා දෙනවයි කියන එක පොරොන්දුව දෙමින් මේ කොළුණාව ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි ප්‍රාර්ථනමින් තමුන්නාන්සලා සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරන ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන රටක්.